ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 5ක මුදල පසුගිය දින රාත්‍රියේ දැඩි ආරක්ෂක රැකවල් මැදියේ මෙම මැදිරිය වෙත රැගෙනු ලැබුවා. මැදිරිය තුලත් ඉන් පිටතත් ආරක්ෂිත ක්‍රියාමාර්ග දැඩි කර තිබෙන අතර මේ රාත්‍රියේදී එම මුදල් තරඟ කරුවන් වෙත ලබා දෙනු ඇත. මම චරිතාබේ සිංහ මේ සිරස 5 මිලියන් මනි ඩ්‍රොප් සීසන් 2. රුපියල් මිලියන 5ක් කොන්නාදත් අපි අරගෙන ආවා වාසනාවන්ත ජෝඩුවකට දෙන්න කියලා. ඉතින් ඔබ දන්නවා හැමදාමත් වගේ මේ මුදල් පිරමීඩය හැදිලා තියෙන්නේ රුපියල් 100 නෝට්ටු අඩංගු බණ්ඩල් 50කින්. මේ සෑම බණ්ඩලයකම වටිනාකම රුපියල් ලක්ෂයයි. අද ඩ්‍රොප් එකට චැලෙන්ජ් කරන ජෝඩුව දැන් අපි හඳුනාගමු. මේ ආජිත් සහ නිරාෂා. වෙල්කම් ටු ද ෂෝ. වෙල්කම් ටු ද ෂෝ. දෙන්නගෙන කෙටි හැඳින්වීමකින් අපි ආරම්භ කරමු. අපි දෙන්න හස්බන්ඩ් ඇන් වයිෆ්. ඕකේ. මම ඇවිල්ලා ෆොටෝග්‍රාෆර් කෙනෙක්. මම ඉතින් ෆොටෝ ගන්නවා, වෙඩින් ෆොටෝ ගන්නවා, ඔක්කොම ඉතින් ඉවෙන්ට් ඔක්කොම කරනවා. මේ මගේ වයිෆ්. මම පෞද්ගලික ආයතනයක සේවය කරනවා. සේවය කරනවා. දැන් මේ දෙන්න කොහොමද මුණ ගැහෙන්නේ? මෙයාව ඉතින් මම මෙයා මගදී දැකලා තමයි ඉතින් මෙයාව මගදී පිටිපස්සේ මම ෆොටෝ ගන්න යනකොට ඉතින් ඔය වැඩවලදී දැකලා ඉතින් මෙයාගේ පිටිපස්සේ ගිහලා ෆොටෝ ගන්න යනකොට වැඩවලදී දැකලා කියන්නේ ඒ කියන්නේ මේ දැන් මම පාරදීද මෙයාව දැක්කේ නැත්නම් ෆොටෝ ගන්න තැනකදීද දැක්කේ නැහැ ඉතින් මේ පාරදී දකින්න අපේ ගෙවල් ළඟ ඉන්නේ මෙයා මෙයා ළඟ ඉන්නේ ආ එතකොට යන යනකොට දකින්නවා ඊට පස්සේ මම කැමරාවක් එහෙම දාගෙන යනවා කැමරාවක් දාගෙන යනවා ඉතින් මෙයාව දැක්කම ඉතින් මට වාට තිබුණා මගෙත් ෆොටෝ එකක් ගන්න ෆොටෝග්‍රාෆර් කෙනෙක් යාළුනහම ලේසි ෆොටෝ ගන්න Facebook අප්ලෝඩ් කරන්න ඒ වුණාට මේ වැඩවලට ලේසි ෆොටෝ ෆොටෝ ගන්නවට වඩා මං කරන්නේ මෙයාගෙන් බැනුම් ගන්න එක ඇයි මෙයාගේ මම හැමදාම ෂූට් කරන්න අර ක්ලාස්ටි කරගන්න මේක ක්ලාස්ටි කරගන්න කියලා කියනවා කවදාවත් ඒ ෂූට් එක කරන්නේ නැහැ හරි ඒකත් එක්ක එහෙනම් මම රුපියල් මිලියන 5 දෙන්නට දෙනවා දැන් මේ රුපියල් මිලියන 5 ඔය ජෝඩුවට අයිති මට නෙමෙයි අයිති ඒකින්ද බලන්න පුළුවන් ගණින්න පුළුවන් විශ්වාසය තහවුරු කරගන්න අල්ලලා බලන්න අනිවාර්යයි සල්ලි ඔබේ මුදල් දැන් මේක මගේ මුදල් නෙමෙයි ඔබේ මුදල් හලාගත්තොත් ඕගොල්ලෝ තමයි අපි කියනවා හලාගන්න නැතුව බලා ගන්න කියලා මම මතක් කරලා දෙනවා තරඟ කොන්දේසි දෙන්නට මෙතන ඩ්‍රොප්ස් හතරක් තියෙනවා ඕකෙන් උත්තර හතරක් ලැබෙනවා නමුත් නිවැරදි උත්තරේ තියෙන්නේ එක ඩ්‍රොප් එක විතරයි අපි උත්තර දන්නේ නැත්නම් අපිට පුළුවන් එක ඩ්‍රොප් එකකට වඩා වැඩි ප්‍රමාණයක මුදල් තියන්න හැබැයි අනිවාර්යයෙන්ම එක උත්තරයක් හිස්සු තියන්න මතක තියාගන්න ඕනේ වැරදි උත්තර මත තියෙන මුදල් ඩොක් ගාලා වැටෙනවා ඒවා අපිට ලැබෙන්නේ නැහැ එහෙම වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රශ්න හත අවසානයේ ඉතුරු වෙන සියලු මුදල් දෙන්නට අරගෙන යන්න පුළුවන් හැම ප්‍රශ්නෙදීම අතේ තියෙන ඔක්කොම සල්ලි පාවිච්චි කරන්නත් වෙනවා. තරම් කොන්දේසි ඔන්න ඔහොමයි. එකඟ නම් අපි ඉස්සරහට යමු. එකඟයි. එකඟයි. රයිට්. එහෙමනම් ඔබේ අතේ මිලියන 5යි මගේ අතේ ප්‍රශ්න 7යි පළවෙනි ප්‍රශ්නය. මාතෘකා දෙක ජනප්‍රිය සින්දු කවර් සින්දු ජනප්‍රිය සින්දු උත්තර My heart will go on Gunman style Waka Waka Despacito Prashne Mema Geetha Atharin Palamuyenma Asune Kumakda Your time starts now Paranayida
පළමුවෙන්න නේ නේ පළමුවෙ ඔය හරි මේ මේක පරණයි වර්ෂුවද ඔව් තම්පර 30යි දැන් නැත්තම් බෙදලා තියන්න ඕනේ අරකට ටිකක් තියමුද ඔය තියන්න එකට තම්පර 15යි उत्तर My heart will go लक्ष Gunman style ඔබ මුදල් තියලා නැහැ වක වක ඔබ මුදල් තියලා නැහැ Despacito මිලියන 3.2ක් තියලා තියෙනවා වැටෙන උත්තර බලන්න අපි අද ඉතින් ඉන්නේ මනම් ඔබ යතේ මිලියන 1.8යි මගේ යතේ ප්‍රශ්න 6යි දෙවෙනි ප්‍රශ්නය මාතෘකා දෙක මෙරට කතා ජාත්‍යන්තර කතා ජාත්‍යන්තර කතා එපා මෙරට කතා යන්නේ මෙරට කතා මෙරට කතා උත්තර මහින්ද රාජපක්ෂ කේලිය රඹුක්වැල්ල රාජිත සේනාරත්න ශානක බණ්ඩාර තෙන්නකෝ ප්‍රශ්නය වයස අවුරුදු 10 දී හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාසට විරුද්ධව කතා කර ශිෂ්‍ය නායක ධූරය අහිමි කරගත්තේ මින් කාගේ පුතාද your time starts now राजी දෙලා තියෙන දෙලා තියෙන රාජි රාජි කිතර යන්න එපා හා යන්න එපා ෂුවර්ද මේ මේ කේලිය දෙලා තියෙන කමක් නෑ රාජි සේනරත්න ගැන නෙමෙයිද ෂුවර්ද තප්පර 15යි 10 9
9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Time's up. වයස අවුරුදු 10දී හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාසට විරුද්ධව කතා කර ශිෂ්‍ය නායක ධූරයා හිමි කරගත්තේ මින් කාගේ පුතාද කියලා අපි ඇහුවේ මම මතක් කරලා දෙනවා ක්වික් චේන්ජ් අවස්ථාව කියලා එකක් තියෙනවා මේ ක්වික් චේන්ජ් අවස්ථාව තියෙන්නේ අපිට තීරණයක් වෙනස් කරන්න ඕන වෙලාවට පාවිච්චි කරන්න එතදි තප්පර 30ක අතිරේක කාලයක් අපි ලබා දෙනවා ගත්ත තීන්දුවක් වෙනස් කරන්න ඔබ කල්පනා කරලා බලන්න මොකද කරන්නේ මහින්දගේ නාම කියන්නේ කෙනෙක්ගේ ප්‍රකාශය අවුරුදු 10දී හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාසට විරුද්ධව කතා කරලා ශිෂ්‍ය නායක ධූරය අහෝසි කරගත්තේ කවුද කියලා අපි අහන්නේ. කොහොම වුණත් දැන් සල්ලි තියලා ඉවරයි. ක්වික් චේන්ජ් එක තරංග ඉවරයි. ක්වික් චේන්ජ් එක තරංග ඉවරයි. දැන් ක්වික් චේන්ජ් උත් නැහැ. මහින්ද රාජපක්ෂ කියන උත්තරේ මත ලක්ෂ 6ක් තියලා තියෙනවා. ඔබ විශ්වාස කරනවා මේවයි කතාවක් කිව්වොත් ඒ නාමල් රාජපක්ෂ. කේලි රඹුක්වැල්ල කියන උත්තරේ මත ඔබ මුදල් තියලා තිබ්බා දැන් ඒක අයින් කරා. ක්වික් චේන්ජ් එකෙන් පස්සේ. රාජිත සේනාරත්න කියන උත්තරේ මතත් ලක්ෂ 6ක් තියලා තියෙනවා. ඌගේ පුතත් ඔබ විශ්වාස කරනවා ජනක බණ්ඩාර තෙන්නකෝ. ලක්ෂ 6ක් තියලා තියෙනවා. එයාටත් පුතෙක් ඉන්න අප්‍රමිත බණ්ඩාර තෙන්නකෝ. ඔව් ගැනත් ඔබට විශ්වාසයක් තියෙනවා. වැඩේ උත්තර බලන්න අඩියක් ඉදිරියට එන්න. නිරාචයක තිබ්බා නම් එහෙම දෙවෙනි ප්‍රශ්නෙ ගෙදර යන්න වෙනවමයි. හරි කොහොම වුණත් කමක් නැහැ. දැන් දෙවෙනි ප්‍රශ්නෙත් ඉවරයි. ලක්ෂ 6ක් ප්ලේ එකේ තියෙනවා. අපිට තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට යන්න. අජිත් සහ නිරාෂා මේ විදියට ඩ්‍රොප් එකත් එක්ක චැලෙන්ජ් කරගෙන ඉස්සරහට යද්දි අපි යන්න තුන්වෙනි ප්‍රශ්නෙට. යම්. යන්නේ. යම් හරි ඔබේ අතේ ලක්ෂ 6යි මගේ අතේ ප්‍රශ්න 5යි තුන්වෙනි ප්‍රශ්නය මාතෘකා දෙක ක්‍රීඩාංගන ජලාශ මොකද්ද වගේ ක්‍රීඩාංගන ගම ජලාශ ක්‍රීඩාංගන ක්‍රීඩාංගන ඔව් අපි ක්‍රීඩාංගන ගම ක්‍රීඩාංගන මොකක්ද ඉතින් පුත්තර පල්ලි කැලේ රන්ගිරි දඹුල් ගාල් සූර්ය වැව ප්‍රශ්නය මෙම ක්‍රීඩාංගන අතරින් පළමුවෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වූයේ කුමකද යොට්ටයින්
starts now. Why don't you go there? Gala. Rangir dhamu dhe? Gala hari, palle ke liye me suri vevai venna bhe. Huh? Edhik am alutin ne aave. Edhik alutin da? Rangir hari gala hari tamma venna bhe. Rangir dhamu dhe 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 Tidak akan terpisah. Tidak akan terpisah. Paling kali. Hai dia, kamu tak pernah. Hah? Nanti ke dia na? Wah, ini kan buat kan? Kamu tak pernah ni lah gal. Ini kan kamu tak pernah. Paling kali. Suri. Ya, dia Paling kali na? Paling ini halus kayak. 3, 2, paling kali katanya. 1, time's up. Memang kriya anggana terin palem uin majati antar kriket tanaga pevatu ye kumagad kila tamai api han. Palle kali kien uttre mata dengen kodu balakshya tila tino rangiri dambul kien uttre mata lakshya dekat tila tino gal mata lakshya tuna surya vevo bater latino ek tanaga kondesya. Metana uttre balan nadia tutriyate. Ibarai laksa tunak kitaru ila tino tamat api balamu me laksa tuna eti weda hattweni prashne dakwa yanna kiyala me viramen passe me sirasa 5 million money drop season 2 api ada inne Nirasha saha Ajit tekka joduwa mulatige poddak eda meeda una habai den hatharweni prashneta ewillla thiyena meka thamai wedagath tana mokada okolanta peena vedikave wenasak siddha vela thiyena kalin thibunu drop 4 den 3 kata adu vela thiyena e wagema api uttara dena kaalaya tappara 60 indan 75 dakwa den wedi karana lasti 14weni prashne bala lasti Obe ate laksha tunai mage ate prashna hatarai hataraweni prashnaya Lankawe niliyu Indiyawe naluwu Lankawe niliyu andara man danna Indiyawe naluwu Ha hari Indiyawe naluwu thona hari man mokata kiyanne hari ha kamak naha Indiyawe naluwu Indiyawe naluwu PK Tare Zami par Lal Singh Chadda Prashne Tom Hanks rangapaya charitayakata samana charitayak Amir Khan rangapayavi kumana chitrapatayakata Your time starts now. Tari sami pergi ke ini, teacher ke ini. Oh, di sini pelajar.
අරගෙන ආයෙත් තියන. සුසාල්ද? වෙලාව තියෙනනේ. කල්පනා කරලා. රාල් සිංචාන්. ඉන්දියාවේ මොන්ගිරේ වෙනම කරේ කියලා මම නැමෙයි තියනේ මේ දෙකකින් කකට තියෙනවා ධාරයේ සමීපවෙකේ මොනවාද කතා කරන්නේ මම දැන් ඔය මැස් කෙනෙක් නෝ ಐඩියා මේ දෙක ගැන දන්නව අර්ග ගැන නම් දන්නේ නැහැ තාත අපරාහ වෙන්නේ නේ අපි යන ටොම් ටීක එකට සාදම මම මේක මට දුන්නා ඕන එකක් කියලා දී 10 9 8 7 6 5 4 3 Tom Hanks රඟපෑ චරිතයකට සමාන චරිතයක් අමීර් ඛාන් රඟපෑවේ කුමන චිත්‍රපටයකද කියලා අපි ඇහුවේ ඔබ ක්වික් චේන්ජ් අවස්ථාව අරන් ඉවරයි ඔබට ක්වික් චේන්ජ් අවස්ථාව නැහැ කොහොමනත් PK කියන උත්තරේ මත ලක්ෂ දෙකක් තියලා තියෙනවා තාරේ සමීපර් මත ලක්ෂයක් තියලා තියෙනවා ලාල් සිං චද්දා කියන උත්තරය ඔබ අතෑරලා තියෙනවා ඒක තරඟ කොන්දේසියක් වැටෙන උත්තර බලන්න අඩිය ඉදිරියට ලක්ෂයයි ලක්ෂයක් හරි අරන් යන්න තමයි ඕනේ. ඒ නිසා දැන් ඔන්න ඔයාට ඕනේ ලක්ෂය දියෙනවා. හරි. බාවල් වා හැමදිස්සෙම බලාපොරොත්තු වෙන්නේ මේ ලක්ෂයක් අරන් ගෙදර යන්න. ලක්ෂයක් හරි අරන් යන්න. ඔන්න දැන් ඒ ලක්ෂය තියෙනවා. හැබැයි ලක්ෂය අරන් ගෙදර යන්න පුළුවන් වේද කියලා බලමු. මේ බ්‍රේක් එකෙන් පස්සේ. Serious of 5 million money drop season 2 අවීදී 4 වෙනි ප්‍රශ්නේ මම ඇහුවේ ටොම් හැන්ක්ස් රඟපෑ චරිතයකට සමාන චරිතයක් අමීර් ඛාන් රඟපෑවේ කුමන චිත්‍රපටයකද කියලා උත්තර තුන ආවේ PK තාරේ සමීපර් ලාල් සිං චද්දා ඔබ ලක්ෂ දෙකක් PK මත තියලා තිබ්බා ඒ උත්තරේ දැන් වැටුණා ඒ ලක්ෂ දෙක ආයි ගන්න වෙන්නේ ලක්ෂයක් හරි අරන් යනවා කියලා තමයි අජිත් කිව්වේ දැන් ඒ ලක්ෂ්‍ය තියෙනවා තාරේ සමීපර් මත වැටෙන අවසාන උත්තරය බලන්න Forrest Gump කියන ෆිල්ම් එකේ ටොම් හැන්ක්ස් ඇඩ් කරපු රෝල් එකට ළඟින් යන රෝල් එකක් තමයි ලාල් සිං චද්දා කියන එක. මම හිතන්නේ මෙතන නෙමෙයි අපිට ප්‍රශ්නේ අර පළවෙනි ප්‍රශ්නේ හරියට තෝර බේර ගන්න බැරි වෙච්ච එක තුල අපිට විශාල මුදල් ප්‍රමාණයක් ඒ වෙලාවේ නැති වෙලා ගියා. වැටුණ ඩ්‍රොප් එකකින් එතනින් පස්සේ ටිකක් අමාරුයි ඉතින් ඇත්තටම ඉස්සරහට යන්න. ඒකත් එක්ක තමයි මම හිතන්නේ මේ තරඟේ අපිට මෙතනින් නවතින්න සිද්ධ වුණේ කොහොමනත් අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙනවා අපි එක්ක කරන කරලා මේක ගැන චැලෙන්ජ් කරන්න ආවට ඉතින් සූරි ෂෝ එකට ආවට දෙන්නගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් thank you very much ෂෝ එකට ආවට thank you very much ෂෝ එකට ආවට අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙන්නේ ආජිත් සහ නිරාෂා thank you ඒ ආදරණීය ජෝඩුවට ඩ්‍රොප් එක තුල යන්න පුළුවන් උපරිම දුර ප්‍රශ්න හතරයි එතනින් එහාට උන්ට යන්න බැරි වුණා
නමුත් තවත් ජෝඩුවක් එක්ක අපි try කරලා බලමු වැඩසටහන ඉස්සරහට යනවා මේ සිරස 5 million money drop season 2 ජෝඩුවට drop එකේ අභියෝගය තුල මෙතනින් එහාට යන්න බැරි වුණාට අපි තවත් ජෝඩුවක් අරගෙන එනවා drop එකට challenge කරන්න. අපි දැන් ඔවුන්ව හඳුනාගමු. මේ විශ්ව සහ ශමීර. Welcome to the show. Welcome to the show. Right? ඉස්සරහට එන්න. දෙන්න ගැන විස්තරයකින් අපි වැඩේ පටන් ගමු. කවුද මුලින් පටන් ගන්නේ? Bishwa. මේ සමීර. ඔව්. ඇත්තට මේ අපි දෙන්න මේ යාළුව දෙන්න එක්ක උනාට ඇත්තටම බොසයි ගෝලෙයි. මම හිතන්නේ මේ මේ ප්‍රෝග්‍රෑම් එකකටත් මම හිතන්නේ මේ මාව තෝරගන්න හේතුව මම හිතන්නේ මේ බොස් එක්ක වැඩ කරද්දි මම හිතන්නේ බොස් කියන දේ අහන්න නැති මේකා මම තමයි. මම හිතන්නේ ඒක නිසා තමයි මම හිතන්නේ. ඒකේ පස්සේ. අහන්න නැති අනිත් කට්ටිය පිටිපස්සේ. මම හිතන්නේ ඒක නිසා තමයි මාව තෝරගත්තේ මොකද නැත්තම් අපි දෙන්නම එකම උත්තරයකට මේ ඉන්න නිසා මේ නිසා වෙන්නේ නැති මාව තෝරගන්න නැති. අනිත් කට්ටිය තෝරගන්න හිතුණාද ඔයාලා? තෝරගන්න හිතුණා. නමුත් මෙයා තමයි අහන්නෙම නැති මනුස්සයා. අහන්නෙම නැති ඉන්න මෙයා තෝරගත්තා. ආ? ඔව්. දෙන්නම මේ කොච්චර කල්ද අඳුරගෙන? අවුරුදු 12ක් නේ. 12ක් විතර. 12ක්? ඔව්. ඒ කියන්නේ ඔය ස්කූල් යන කාලේ ඉඳන් අඳුරනවා. ඊට තමයි එයා ගත්තේ තැන. ආ. එතකොට මේ දෙන්න ගම්පලාත් කොහෙද? මම දෙන්න පානදුරේ. පානදුරේ. කෝ කියනකොට බොස්ට ඇහෙනවා. ඔව්. ඒ තරම් ළඟ. ඒ තරම් ළඟ. හරි. ඔන්න ඉතින් අපි පොරොන්දු වුණා වගේ වැඩසටහන ආරම්භයේදීම අපි දැන් මේ රුපියල් මිලියන 5 දෙන්නට දෙනවා. මේක බලන්න මේක තමන්ගේ මුදල් විදියට දැන් බාර ගන්න. ඔන්න සල්ලි දී. බෑග් එකක්. ඔන්න. සල්ලි තල්ලි. නෝරේ සල්ලි. අනිවාර්යෙන් ඇත්ත මුදල්. සුවඳෙන් කොහොමද සල්ලි කියලා බලන්න. මේ දන්නව හොඳට. අපි ඇත්තට වැඩ ගන්න මේ සල්ලි එක සම්බන්ධ කරලා සම්බන්ධ ආයතනයක පොඩි ආයතනයක. ඒකද සල්ලි සුවඳ පරිණතව නිකන් ඈ සල්ලි සුවඳ රැදෙනවා. රැදෙනවා. මොකක් හරි යන්න හද. සුවඳ බලලා සල්ලි හරි කියලා තීරණය කරන කපල් එකක් පළවෙනි වතාවට තමයි හම්බුනේ. මම ඉස්සර නම් කියනවා මේ විඳින්න පුළුවන්, ඉඳින්න පුළුවන් කියලා. මම ඉඳින්න පුළුවන් කියන්නේ නැහැ වැඩියද. මොකද ඉඹලා සල්ලි අඳුර ගන්න හැමෝටම බෑනේ. ඔන්න හම්බුණා එක්කෙනෙක් ඉඹලම සල්ලි අඳුර ගන්න පුළුවන්. හරි ඉනි ඉන්න තැන් තමයි වැඩි ඈ කොහොමද ගෙනියන්න ඕනේ එහෙම නේද ගෙනියන්න වෙනවා ගෙනියන්න වෙනවා දැන් මේකෙන් වට ගන්න නැතුව බලා ගන්න එක මේකෙන් හලා ගන්න නැතුව බලා ගන්න එක තමයි දෙන්නට තියෙන චැලෙන්ජ් ඒ චැලෙන්ජ් එක බාර ගන්න මම දන්නවා දෙන්න සූදානම් කියලා අනිවාර්යයෙන් ඔය සල්ලි ගෙදර ගෙනියන එකත් පල්ලෙහෙන් වට ගන්න එකත් අතර තියෙන පොඩි සරල දෙයක් ඒක තමයි ප්‍රශ්න හතක් අපි අහනවා සරල ප්‍රශ්න හතක් ඒ ප්‍රශ්න හතර නිවැරදිව උත්තර දෙන්න ඕන තරඟ කොන්දේසිත් බොහොම සරලයි ඩ්‍රොප්ස් හතරක් තියෙනවා ওই ඩ්‍රොප්ස් හතරෙන් උත්තර හතරක් ලැබෙනවා නමුත් නිවැරදි පිළිතුරු තියෙන එක ඩ්‍රොප් එක විතරයි උත්තර දන්නේ නැත්නම් අපිට පුළුවන් එක උත්තරයකට වඩා වැඩි ප්‍රමාණයකට මුදල් බෙදලා තියන්න හැබැයි හැම ප්‍රශ්නෙදිම අතේ තියෙන ඔක්කොම මුදල් පාවිච්චි කරන්න ඕනේ වැරදි උත්තර මත තියෙන මුදල් ඩොක් ගාලා වැටෙනවා ඒව අපිට ආයි හම්බ වෙන්නේ නැහැ ප්‍රශ්න හත අවසානයේ ඉතුරු වෙන සියලු මුදල් ඔබට අනිවාර්යයෙන්ම ගෙදර අරන් යන්න පුළුවන් ඒ වගේම හැම ප්‍රශ්නෙදිම එක උත්තරයක් හිස්ව තියන්න වෙනවා ඒකටත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න වෙනවා දැන් ලෑස්තිද අභියෝගෙ ලෑස්ති සොපගක් රයි එහෙමනම් ඔබේ අතේ මිලියන 5යි මගේ අතේ ප්‍රශ්න 7යි පළවෙනි ප්‍රශ්නය ගීපද ගීත ගීත ගමුනේ ගීත ගමුනේ ගීත ගමුනේ ගීත ගමුනේ මොකද ඔබ පදවල ගියන රට ලේසි ගීත ගමුනේ මොකද මොකද කියන්නේ තොරන් වල සිද්ධ ගීත ගන්නවා ගීත ගන්න ගීත ගමුනේ ගීත උත්තර රෑතාරකාව බැලුවා එබි රෑතාරකාව ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ සීතරෑයාමේ අඳුරේ දවසක් දාරෑ වසන්ත සැනකෙළියේ ප්‍රශ්නය මේ අතරින් චිත්‍රපට ගීතය කුමක්ද Your time starts now සංකපාවතර මෙයා කල්පනා කරලා මොකද කියන්නේ? B එක තියෙනවා. හා B වා තියෙනවා මොකද?
චිත්‍රපට ගීතේ කුමක්ද කියලා අපි අහුවේ මම මතක් කරලා දෙනවා ඔබට ක්විච් චේන්ජ් අවස්ථාව කියලා එකක් තියෙනවා ඒක පළවෙනි ප්‍රශ්නයත් හයවෙනි ප්‍රශ්නයත් අතරදී එක් වතාවකදී ලැබෙනවා එතනදි තප්පර 30ක අතිරේක කාලයක් ලැබෙන උත්තර වෙනස් කරා ඔබ මේ වෙලාවේ ක්විච් චේන්ජ් එක ගන්නවද ක්විච් චේන්ජ් ගන්නවද එපා ක්විච් චේන්ජ් ගන්න එපා හරි ක්විච් චේන්ජ් අවස්ථාව ගන්න රෑ තාරකාව බැලුවා එපි මත ලක්ෂ 7ක් ඔබ කියලා තියෙනවා බරුවක පාවෙන රෑ ගණ අඳුරේ මිලියන 2.2ක් කියලා තියෙනවා සීත රෑ යාමේ අඳුරේ මිලියන 2.1ක් කියලා තියෙනවා දවසක් තා රෑ වසන්ත සැනකේ කියන උතරේ මත මුදල් තියලා නේ පැටන උතර බලන්න අඩියක් ඉදිරියට එන්න මිලියන 2.1ක් තියෙනවා ප්ලේ එකේ අපි බලමු දෙවෙනි ප්‍රශ්නය මොකක් කරගනීද කියලා විශ්ව සහ ශමීර තමයි අද අපේ ඩ්‍රොප් එකට චැලෙන්ජ් කරන ජෝඩුව දැන් පළවෙනි ප්‍රශ්නේ නම් ඉවරයි තව ප්‍රශ්න 6ක් තියෙනවා ලක්ෂ 21ක් තියෙනවා ප්ලේ එකේ අපි දෙවෙනි ප්‍රශ්නේ අභියෝගයට යන්න සුදානම් රයිට් ඔබේ අතේ මිලියන 2.1යි මගේ අතේ ප්‍රශ්න 6යි දෙවෙනි ප්‍රශ්නය ගං වතුර කොවිඩ් මොකද කරන්නේ කොස් ගං වතුර ගන්නවද කොවිඩ් ගන්නවද ගං වතුර කියන එකේදී අපිට කොවිඩ් ගමුද කොවිඩ් ගමුද කොවිඩ් ගමු කොවිඩ් ගමු කොවිඩ් ගන්නවා කොවිඩ් උත්තර විමල වීර දිසානායක බුද්ධික පතිරණ නිමල්ලංස වජිර අබේවර්ධන ප්‍රශ්නය ජනතාවට මුඛාවරණ බෙදමින් ගොස් අවසානයේ තමන් පැලඳ සිටි මුඛාවරණයද පරිත්‍යාග කළේ මින් කවුද? Your time starts now. Nine, eight, seven, six, five, four, three, two, one.
මම මතක් කරලා දෙනවා ක්විච් චේන්ජ් අවස්ථාව කියලා එකක් තියෙනවා. ඒක තියෙන්නේ අපි දන්නේ නැති දෙයක් ආවොත් අපිට උත්තරේ ෂුවර් නැත්තම් අපි දීපු උත්තරේ අපිට ආයි නිවැරදි කරගන්න ඕනේ නම් බෙදලා තියලා තියෙන සල්ලි ගාන වෙනස් කරන්න ඕන නම් ඕන වෙලාවක පාවිච්චි කරන්න තමයි ඒක තියෙන්නේ. ක්විච් චේන්ජ් අවස්ථාව මොකද හිතන්නේ ඔබ මේ වෙලාවේ ගන්නවද? මොකද කරන්නේ? මට ඇත්තටම අයිඩියා එකක් නැහැ. කියන්නේ මට ලාවට මතකයක් විතරයි තියෙන්නේ ඔය සත්‍ය. පාර ගාවට මතකයි. ඒක හරි ඔක පෙන්වනවා ටීවී වල. අපි ක්විච් චේන්ජ් එක ගන්නවා. ගන්නවා. Your time starts now. ඉවලා සයිකල් තියෙනකන් සයිකල් ගන්න. මම ඉවලි වෙන දිසම යන්න තියෙනකන්. ජනතාවට මුඛ ආවරණ බෙදමින් ගොස් අවසානයේ තමන් පැලඳ සිටි මුඛ ආවරණයද පරිත්‍යාග කළේ කවුද කියලා තමයි අපි අහන්නේ. හරි. කොමනත් ඔබ විමලවීර දිසානායක කියන උත්තරේ මත ලක්ෂ 7ක් තියලා තියෙනවා. බුද්ධික පතිරණ කියන උත්තරේ මත ලක්ෂ 8ක් තියලා තිනවා. නිමල්ලාංශ කියන උත්තරේ ඔබ අතෑරලා තියෙන එක තරඟ කොන්දේසියක්. වජිර අපේවර්ධන කියන උත්තරේ මත ලක්ෂ 6ක් තියලා තියෙනවා. වැටෙන උත්තර බලන්න අඩියක් ඉදිරියට එන්න. කවන්නෑ දැන් ප්‍රශ්න දෙකක් ඉවරයි අපිට තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට යන්න. විශ්ව සහ ශමීර තමයි අද ටොප් එකේ ජෝඩුව. හරි. එහෙමනම් ලැස්තිද තුන්වෙනි ප්‍රශ්න බලන්න? ලැස්ති. ලැස්ති. ඔබේ අතේ ලක්ෂ 6යි. මගේ අතේ ප්‍රශ්න 5යි. තුන්වෙනි ප්‍රශ්නය. උත්තර උදයදේවි මුතු කුමාරි පොඩි මැණික් දන්නේ සමුද්‍ර දේවි මේ දෙක දන්නවද පොඩි මැණික් ප්‍රශ්නය මේ දෙක දන්නවා මේ දෙක සමුද්‍ර දේවියන් ගාලට යන්නේ ඒ කියන්නේ මහව පසු කරන දුම්රිය මින් කුමක්ද මහා මේ පොඩි මැණික් කියන්නේ මේ පැත්තට ස්ටාර්ට් පොඩි මැණික් කියන්නේ මේ පැත්තට ෂුවර් අරගෙන යන්නේ මේ මොනවද තියෙන කොහෙද මොකද මහව කියන්නේ කඩවල රැස්
මහව පසු කරන දුම්රිය මින් කුමක්ද කියලා තමයි අපි ඇවි ක්වික් චේන්ජ් අවස්ථාව ඉස්සෙල්ල ප්‍රශ්නේ දිගත්තා. මේ මුතු කුමාර කියන එකෙන් එකක් අයින් කරන්න වෙනවා. එක වෙලාව පස්සේ තමයි කියලා තියෙනවා. උදේ දේවි කියන උත්තරය ඔබ හිස්ස තියලා තියෙනවා. මුතු කුමාරි කියන උත්තරේ මත රුපියල් ලක්ෂ දෙකක් තිබ්බා. නමුත් එකයි අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. පොඩි මැණිකේ මත ලක්ෂ 4ක් තියලා තියෙනවා. සමුද්‍ර දේවිත් ඔබ අතෑරලා තියෙනවා. වැටෙන උත්තර බලන්න අඩියක් ඉදිරියට එන්න. අයිඩියා ගන්න. ඈ? අයිඩියා. පොඩි මැණිකේ. මාව දින පැත්ත මතක නැද්ද ඔය? ලක්ෂෙත් මට මෙතන ඇතුළට දාන්න වෙන්නේ. කොමුණත් ඩ්‍රොප් එක අඳුරන්නේ නිවැරදි උත්තර විතරයි. ඔබ තමයි මේකේ මාතෘකා තෝරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වුණා ඔබ දෙපළ තරගයේ ඉස්සරහට ගිහිල්ලා අපිට චැලෙන්ජ් එකක් දේවි කියලා ඩ්‍රොප් එකට. නමුත් ප්‍රශ්න තුනෙන් අපිට ගෙදර යන්න වෙනවා. මොකද කරන්නේ ඉතින් ඔක තමයි තරගයේ ස්වභාවය මොනවා කරන්නේ ඉතින් සාමාන්‍ය දේවල් ජීවිතයේ හැටිවම තමයි ඔව් අපි හොඳ අත්පොලසන් ආරයක් ලබා දෙමු ඔක්කොට චැලෙන්ජ් කරන්න වයිකරා විශ්වතා සමීර නමුත් දෙන්නට යන්න පුළුවන් දුර ඔච්චරයි thank you very much ඔය එකට ආවට thank you very much thank you very much අපි හොඳ අත්පොලසන් ආරයක් ලබා දෙනවා මේ විශ්වතා සමීර ඉතින් බොස්තයි ගෝලයටයි තරගේ යන්න පුළුවන් වුණ දුර එච්චරයි. ඉතින් තවත් දවසක තවත් ජෝඩුවක් එක්ක අපි try කරලා බලමු මේ සිරස 5 million money drop season 2. මේ වගේ සම්පූර්ණ වැඩසටහන් බලන්න 5 million money drop YouTube channel එක දැන්ම subscribe කරන්න.